එතුමාලා දැන් ඒ කියන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් මොන වගේ පක්ෂෙන්ද පක්ෂයකද සහය දෙන්නේ අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අපි සහය දෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට සහය දෙන්නේ ඉදිරිපත් වුනේ මේ රැල්ල හැදුනට පස්සේ නෙවෙයි රැල්ල හැදෙන්න හුඟක් කලින් ඒ කියන්නේ ඔබතුමාලා දැන් නව සම්දාන හැටි දෙන්නේ ඔව් මම තනිය ඉදිරියේදී අලුත් සම්දානයක් එළි දැක්වෙනවා සමගි ජන සම්දානේ ඒ සමගි ජන සම්දානේට විශාල පක්ෂ ගණනාවක් සහ ස්වාධීන මන්ත්‍රීවරු ගණනාවක්ම එකතු වීමට නියමිතයි සමගි ජන බලවේගයේ මේ පක්ෂ සමාජිකත්වය අරගත්තද ගන්නවද ඉදිරියේ කොහොමද අපි තාමත් ඉන්නේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදිහට එහෙම ඉඳගෙන සදාචාරාත්මක නැහැ අපි තවත් පක්ෂ සමාජිකත්වය හැබැයි දැන් ගන්න එක හැබැයි ඉදිරි මැතිවරණවලදී ඒ තත්ත්වය වෙනස් වෙනවා ඒ කියන්නේ ඉදිරියේ සමගි යනවා ඉදිරි සමගිට යන්නට තමයි බොහෝ දුරට ඉඳි වෙන්නේ. ඒ කියන්නේ පක්ෂේ පොහොට්ටුවෙන් ඉවත් වෙනවද? මේ 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 පාර්ලිමේන්තු වාරයේ ඉවරනට පස්සේ අපි බලමු. ඒ කියන්නේ පොහොට්ටුව එපා වෙලාවත් දෙන්නේ? නැති පොහොට්ටුව ගිහිල්ලා අපි හැමදාම ප්‍රතික්ෂේප කරපු රණවීර ප්‍රසිංහ මහත්මයා ජනාධිපති කරගත්තට පස්සේ ඒකට විරුද්ධ වෙලානේ අපි ඇමරිකම් පවතාරලා එලිට ආවේ. ඒක ප්‍රතිපත්ති මේ හේතුව මත. ගම්පා ජනතාව මට ඡන්ද දුන්නේ රණවීර ප්‍රසිංහ මහත්මයා ජනාධිපති කරන්න. ඉතින් ඒ නිසා මම පෙන්නේ සිටින්නේ මා සිතනා විදිහට ගම්පා ජනතාව අනුමත කරන තැනයි. ඉතින් ඉදිරියේදී ගම්පා ජනතාව කියාවි මම ඕන් වෙනුවෙන් හරිතන හිටගත්තද නැද්ද කියලා. ඒක 100%ම සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉදිරි ගමන යන්න පුළුවන්ද? මේ මැතිවරණයේදී අපි පැහැදිලිවම තීන්දුව කළ තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයට සහාය දෙන්න. මොකද මේ වෙලාවේ ඉදිරිපත් වෙන අපේක්ෂාවන් අතරින් ජනතාව සමග සිටින ජනතාවගේ දුක හඳුනන ඒ වගේම රටගෙන දැක්මක් තිබෙන නායකයා විදිහට අපිට පේන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. මුතුමලා ඉල්ලීම් මොනවද එතුමත් එක්ක? කිසිම ඉල්ලීමක් නෑ. අපි ඉල්ලීම් ඉල්ලනෝ ඉල්ලනුනේ අපි ආණ්ඩුව ඊට පෙළවේ. අපි ආණ්ඩුවෙන්නේ අපි තිබිච්ච දේවල් අතහැරලා නෙලිටාවේ අපිට කිසිම ඉල්ලීමක් නෑ. අපි එකම ඉල්ලීම ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ දාමු කියන එකයි. ඒ කියන්නේ අගමැති අපේක්ෂකමක් දවස් සලප්පර මහත්තයා හරි ඔබතුමාට හරි ඉල්ලනවා කියලා? නෑ නෑ මම අනික් අය ගැන මම දන්නේ නෑ. මගේ නම් ඉල්ලීම නෑ. මගේ එකම ඉල්ලීම කොහොම හරි මේ රට මේ වැටුණු වලින් ගොඩ ගන්න කියන එක. දැන් අවුරුද්දක් ඉවසන්නේ නැද්ද දන්නේ නැති රටනේ. දැන් මම හිතන්නේ මේ රණවීර ක්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම නම් දිනපතාම මොනවාරි උපක්‍රමයක් යොදනවා මේක කල් දා ගන්නට. ඉතින් නමුත් මෙතෙක් ගහපු ගැට ඔක්කොම වැරදුනානේ. ඔය ලොකු ගේම් කාර්යයක් කියලා කිව්වට ගහන ගේම් එකක්වත් හරි ගිහලා නැහැ මෙච්චර කල්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අලුත්ම ගේම් එකක් හරියාවි කියලා. ඇත්තටම මේක අධිකරණයට කර අපහාසයක්. අධිකරණයෙන් පැහැදිලිම තුන්වතාවකට වඩා කියලා තියදී මේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා 32 වගන්ති ජනාධිපති ධුරේ කාලේ අවුරුදු 5යි කියලා. මේ නැවත 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 මේ බොරුව කරන්නේ ඇයි මිනිස්සු මහජනතාවගේ මුදල් නාස්ති කරමින්